අයිබුවන් වසනාවන් මෙන්න ගෙනවා ලංකාවේ ජනප්‍රියම අංක එකේ ගේම් ෂෝ එක ඩිෂුම් ඩිෂුම් අද තරඟ නියෝජනය පිළිබඳව කතා බහ කරනවා නම් ලංකාවේ ජනප්‍රියම මේ දවස්වල හැමෝම කතා කරන ටෙලි නාට්‍ය සීසර්ලා ටෙලි නාට්‍යයේ වාදනය කරන ජනකාන්ත ජනප්‍රිය නවක තරු හතරක් අද දවසේ අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා පළමු කණ්ඩායම් නායකත්වයේ පිළිබඳව කතා බහ කරනවා නම් උස මහත විස බීජ නොවේ සිහින් කිට්ටු හැන්සම් ලස්සන කොල්ලෙක් අපි ආරාධනා කළා අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මේ දවස්වල පුංචි තිරේ නිතර දෙවේලේ දකින විශේෂයෙන්ම වෙළඳැන්වීම් 100ක් ගත්තොත් 97කම පෙනී සිටින්නේ ඔහු අතර මේ පිළිබඳව අපි වෙනම සමාලෝචනයක් කළ යුතුයි අපි පසුවට කතා කරමු මෙන්න ආදරණීය අති දක්ෂ නවක රංගන ශිල්පියා ධම්මික බණ්ඩාර අයවන් ඉතින් මොකද තත්ත්වය රංගන ශිල්පිනි හිමාෂා කැල්ලපත හිමාෂා කැල්ලපත කැල්ලපතද කැල්ලපාතද කෙල්ලපතද ඔබ මේ නංගුවාම කියන්නේ අයිබෝන් 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 මොකද්ද හිමාෂා හිමාෂා කැල්ලපත 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 ඕනනම් කැල්ලපත කියලා අපි නේ ආදරෙට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් එහෙම ඉතින් නංගි කොහමද වැඩ කරද්දි කොහමද මේ දවස්වල අය නිරූපණ ශාස්ත්‍රයේ වැඩ ටික කරගෙන ඉන්නවා ඒත් එක්ක සීසල් අපේ ඩ්‍රාමා එකේ කරගෙන ඉන්න ඉතින් එච්චරයි එන ටෙලිනාටුල තව ඉන්නව නේද අපි නිකන් එහෙම දැකලා තේරෙනවා චුටි චුටි ඉන්න 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 රයිට් මීලඟ කණ්ඩායම් නායකයා පිළිබඳව කතා බහ කරනවා නම් ඌ ඇත්තටම අතිදක්ෂ රංගන ශිල්පියෙක් ඒ කියන්නේ වේදිකාවේ නේද මොනවාද වේදිකාවේ දවැන්ත චරිතයක් මහපොලෝටාව පුංචි තිරේ අති දක්ෂයෙක් අදවන විට කාර්ය බහුල රංගන ශිල්පියෙක් බවට පත් වෙලා තියෙනවා අපි ආරාධනා කරනවා මෙන්න කසුන් ගම්මන ලියනගේ ආයුවන් වාසනාවන් ඔල්ල පුළුණාට වැඩ පොඩි නෑ ගහන ගේම මැච් එක ලොකුයි ඉතින් මොකද තත්තේ වෙන්න තියෙන ඔක්කොම වෙලා තියෙන පොඩ හිරිවැටිලා වගේ ඉන්න මේසේ මොකද වෙන්නේ දවසේ මොනවද වැඩ කරන්නේ සීසර් වැඩෙත් එක තමයි යන්නේ ආයි ඉතින් අලුත්තර කීපයක් පටන් ගත්තා එන්න තිනවා එන්න තිනවා ඔව් අහ වේදිකාවේ මොනවද මේ දවස්වල මේ ටිකේ වේදිකාව යනවා ඌරවතර පොව් කසංග සායකාරගේ ඊට පස්සේ සංගදාසගේ චූටි කලිසම මම තව ටිකක් තියෙනවා ටිකක් තියෙනවා කියලා සමහරව හරි අති බයානක වේදිකාවක් තියෙනවා කියලා කියන්න බැරි නමුත් තියෙනවා මේ වගේ කණ්ඩායම අනිත් සමාජික ආ රයිට් මම හඳුන්වලා දෙන්න ඕනනේ ඕ සීසර් නාට්‍ය කවුද අපේ සජානගේ යාළුවට ඉන්න අති සුරූපී ලස්සන අතපත්තු ෆැමිලිය කියන අතපත්තු ෆැමිලිය කියන අතපත්තු ඒක මාවන් අතපත්තු ඥාති වෙනවා දුරින් ඥාති ඔව් හිමාෂි අතපත්තු හිමාෂි අතපත්තු අද පැටලෙනවා මේ පැත්තේ හිමාෂා මේ පැත්තේ හිමාෂි නේද මම මල්ල පටල ගන්න හොඳ නැහැ නංගි ඉන්න බලාගෙන වැට පැනලා අනුන්ගේ වතුලින් ගියා වගේ සීන් එකක් තියෙන්නේ අයිබෝ නේද මොකද තත්තේ අයිබෝ ඉතින් නංගි මොනවද මේ දවස්වල වැඩ කටයුතු මොනවද වෙන්නේ මෙලාසල නිරූපණ ශේෂ වැඩත් එක්ක සීසර් ඩ්‍රාමා එකේ තල් කරගෙන යනවා කරගෙන ඉන්නවා පාඩු ඉන්නවා කිසි කරදරයක් නැහැ ගෙදරදොර වැඩත් කරනවා නේද ඔව් රයිට් එමනම් මේ හතර දිනත් එක්ක තමයි අපි අද දවසේ වැඩේ කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ආරම්භය ලස්සන ගීතයක් නටන්න පුළුවන් ගීතකින් අපි වැඩසටහන ආරම්භ කරනවා රයිට් සඳුන් මියුසික් වැලක් වෙලා නෙත්තවරේ පායන කරු දෙකක් වෙලා ඒ දුන්නක සංගවලා දෙතොල් රත්සලා ඔබ මගේ මුළු ජීවිතේම රඟහලක් කළා රුවහස රැලි සාගරේ මුතු වැලක් වෙලා නෙත්තවරේ පායන කරු දෙකක් වෙලා ඒ දුන්නක සංගවලා දෙතොල් රත්සලා ඔබ මගේ මුළු ජීවිතේම රඟහලක් කළා
මගේ මුළු ජීවිතේම රඟහලක් කළා ඔබ මගේ මුළු ජීවිතේම රඟහලක් කළා beautiful beautiful අතන හොඳ ගායකයෙක් නේද දක්ෂ ගායකයෙක් නියමයි කම් 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 එන්න ප්ලේස් වලට එන්න ඔබ ආදරය කරන මේ ශිල්පීන් ශිල්පිනියන් හතර දෙනාත් එක්ක තමයි අපි අද දවසේ වැඩේ කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ ආරම්භය පුටුවේ වටය ඩක ඩක පුටුව ඩක ඩක පුටුවේ පළවෙනි අවස්ථාව අපි ලබා දෙන්නේ මෙන්න ධම්මික බණ්ඩාර ඩක ඩක පුටුවේ රයිට් ඕකේ අතරම මේක ජනකාන්ත ජනප්‍රිය ප්‍රවීණ ජේෂ්ඨ කලාකරුවන් රසක් වාඩි වුණු කරකුණු පුටුවක් ඉතින් ඔබ අද දවසේ වැඳලා හරි ඉතින් අපි ඔබ වැනි තරුණයෙක් මේ පුටුවේ වාඩි වුණායින් පස්සේ අපි නිකම්ම වාඩි කරවන්නේ නැහැ මලි ගහනවලි බෙරපදේ ගහන්න හරි අපි එහෙමයි මල්ලි අපි බෙරපදේ ගහලා තමයි අපි පිළිගන්නේ පැහැදිලිද රයිට් ඔව් කකුල් දෙක ඉස්සරහට දික් කරගත්තා දික් කරගන්න කරගත්තා මම කැරකෙන අතරවාරයේ සරල සාමාන්‍ය දැනීම ආශ්‍රයෙන් ප්‍රශ්න හතරක් අහනවා ඒ ප්‍රශ්න හතරට උත්තර දෙන්න තියෙනවා පැහැදිලිද ඔව් අඩු කරන්නද ස්පීඩේ වැඩි කරන්නද ඔව් අඩුම කරලා දැම්මත් තාන්නේ ඒතර කැරකෙන්නේ නැහැ නේ පොඩි මධ්‍යම ප්‍රමාණය තියනවා මධ්‍යම ප්‍රමාණය තියනවා හරි රයිට් දැන් දාන්න ස්විච් එක දාන්න රයිට් 3යි 6යි අල්ල ගන්න මල්ලේ 3යි 2යි ඔන්නම අවුලන්නේ සැප හොඳයි රයිට් මෙන්න ප්‍රශ්න ඔබට ගැළපෙන්න නම් ඇයට තිබිය යුතු ලක්ෂණ ආදරණීය වෙන්න ඕනේ ආදරණීය වෙන්න ඕනේ ඕන ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙනවා හරියට හරි වැදගත් ප්‍රශ්න වැදගත් දෙයක් ඕන දෙයක් රහට උයන්න පුළුවන් වෙනවා මොකද රහට උයන්න පුළුවන් වෙනවා මට ඇහුනේ රහට උයන්න පුළුවන් වෙන්න ඕන රයිට් නිල් පාට මල් වර්ග තුනක් මල්ලි ආ නිල් පාටනේ නිල් පාට ගත්තා නිල් පාට කටරළු නිල් කටරළු අම්මේ ඕව රයිට් තව දෙකක් නිල් පාට සැරකෑම වර්ග තුනක් කොත්තු රයිට් තව දෙකක් තව වෙන වෙන නැද්ද සරකෑම නිකන් කණ්ඩකම සරකෑම කනවාඩු එක සර කනවාඩු රයිට් කනවාඩු මික්සර් වගේ අර මේ බයිට් වගේ කන වෙලාවක් තියෙනවා ඒක නේද ඕ රයිට් කන වෙලාවක් තියෙනවා ඒක තව එකක් එච්චර හිතන්න එපා ලොකුට ගන්න එපා සමාජ ප්‍රශ්නයක් කරගන්න එපා කැරට් සරට ගන්න කැරට් ඕ අම්ම කැරට් සර ඒ කියන්නේ මදලා ඉතින් කැරට් ඕ කැරට් සරට රයිට් වෙන්න ඩකඩක පුටුවේ මීලක අවස්ථාව හිමාෂි අටපටෝ මොනි කලන්ත කැල්ලෝ වගේ වටෝ රයිට් එන්න වාඩි වෙන්න මොනවද හරි මමගේ අන්තිම කැමති පත්‍රය වගේ අම්මා කර දුන්නවද කියලා රයිට් වාඩි වුණා කකුල් දෙක ඉස්සරහට දික් කරගත්තා කිසි දෙයක් බා ප්‍රථම වතාවනේ නේද ප්‍රථම වතාව බෙරේ ගහන්න මල්ලි right පැහැදිලි කැරගෙන අතරවාරයේ සරල සාමාන්‍ය දෙනීම ආශ්‍රයෙන් ප්‍රශ්න හතරක් දෙනවා ප්‍රශ්න හතරට උත්තර දෙන්න තියෙනවා පැහැදිලිද හරි ස්පීඩ් එක මොකක්ද තත්තේ අඩුවෙන්ම දාන්න right okay right දාන්න දෙනවා ස්විච් එක හරි right 3යි 2යි අනම නෑ අවුලක් නෑ නංගි හොඳයි ඔබට ගොඩක් තරහ ගියාම ඔබේ මුවේ තියෙන වචන තුනක් මෝඩයා පිස්සබූරුව එන කියාගෙන හැමතිස්සම කටේ දිනවා වගේ රයිට් ඔකේ ඔබ කැමති වාහන වර්ග තුනක් කාර් වෑන් ජීප් රයිට් නිල් පාට ශරීරයේ ඇති අද කෝ නිල් පාටම දාලා තියෙන මේක රයිට් නිල් පාට ශරීරයේ ඇති සත්තු තුන්දෙනේ නිල් සමනලයා නිලකොබෙයියා මොකද නිල් කොබෙයියා නිල් තල්මසා නෑ නිල් තල්මසා නිල් පාට තියෙනවා නැත්තං ඇයි නිල් කියන්නේ ඔව් තියෙනවා කෑල්ලා ඇයි අර මේ පොඩි මාළුවේ ගෝල්ෆිෂ් කෙනෙක් කාලා ඔකේ ඇඟ තිබුණා දන්නවද ඔබට වඩාත්ම ගැළපෙන ඇඳුම් විලාසිතා හතරක් ගවුම ඩෙනිම ස්කර්ට් එක රයිට් ඕකේ රයිට් වෙන්න ඩකඩක පුටු එමිලඟ අවස්ථාව කසුන් ලියනගේ
අක්ගෙඩියත් ඇතින් ඇහුනේ. රයිට්. කකුල් දෙක ඉස්සරහට දික් කරගත්තා. ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතර උත්තර දෙන්න දෙන්න. ලෑස්ති? හ්ම්. රයිට් දාන්නද? දා. රයිට්. 3යි 2යි. අර්ධම. වට උඩු. ආ, ලාවට වෙන තාවක් කිව්වේ. රයිට්. බෝල භාවිතා කරමින් කරන ක්‍රීඩා තුනක්. රගර්. රගර්. ක්‍රිකට්. ක්‍රිකට්. ෆුට්බෝල්. ෆුට්බෝල්. සමනලයා නම යෙදෙන ගීත තුනක්. සමනල පාල මද්දර. සමනල පාල මද්දර. අ සමනලියා මනනොලියා. සමනොලියා. මනනොලියා. මනනොලියා. තව එකක්. මොකද්ද? සමනලයා මලහා ළමයා. සමනලයා ඒක පොතේ තිබ්බ පොත රයිට් ඕකේ. එහෙනම් ඒක තිබුණා කට්ටිය වෙනස් කරලා ඒක හදාගෙන තිබ්බ පස්සේ. ද රයිට්. ඔබ පාසල් යන කාලේ දක්ෂතා පෙන්වූ විෂයන් තුනක්. ඩ්‍රාමා. ඩ්‍රාමා. මීඩියා. මීඩියා. ලොජික්. 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 ඔබ කැමතිම පාට වර්ග තුනක්. රතු. රතු. කළු. කළු. සුදු. සුදු. රතු කළු සුදු. රයිට් වෙන්න ඩකඩක පුටුවේ අවසාන අවස්ථාව හිමාෂා. ලැසි. ආ බෙරේ අම්මි ගන්න. අයියේ බෙරේ ගන්න නංගිට බෙරේ. අඩුවැඩි කරන්න කියලා බෙරේ අමතක වෙනවා මල කෙලියයි තාම පොඩි. රයිට් පැහැදිලිද? කරගෙන අතර වාරයේ ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරට උත්තර දෙන්න තියෙනවා. දාන්න ස්විච් එක. රයිට්. අයියෝ හූ කියන්න එපා. ඒතර මිනිස්සු බය වෙනවා. රයිට්. 3යි 2යි. හඳම. රයිට්. හරි බය වෙන්න එපා. මෙන්න ප්‍රශ්න. පොල් සම්මෝලයක් සාදා ගන්නා විදිය. පොල් ගානවා. පොල් ගානවා. ඊට පස්සේ ලුණු දාලා මිරිස් දාලා අඹරලා ගන්නවා. ආදෙහිත් දානවා. ලුණු දාලා මිරිස් අරේ ෆෝල් රයිට් සම්බෝල රයිට් ඔබ කැමතිම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් තුන්දෙනෙක් සංගක්කාර සංගක්කාර මහත්තයා ලසිත් මාලිංග මාලිංග මහත්තයා සනත් ජයසූරි සනත් ජයසූරි මහත්මයා රතු පාට මල් වර්ග තුනක් රතු රෝස රතු රෝස වද රතු වද රතු වද රතු වද රතු 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 තව රතු රතු රෝස කිව්වා තව එක රතු රතු පිච්ච නැහැ දෙමු 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 ගලා තව එක දෙලුම් මල දෙලු ඒ දෙලුම් මල දෙලුම් මල දෙලුම් මල තැඹිලි පාට අයියේ ඒකේ රතු පාට තියෙනවා රතු පාට තියෙනවා රතු පාට තියෙනවා ඔබට ආදරේට ඔබේ මිතුරන් අමතන නම් තුනක් සුදු 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 ආ සුදු තව මොකද කියන්නේ බබා බබා අනේ බබා රයිට් ඕකේ නපුරිච්චි මොකද නපුරිච්චි නපුරිච්චි අම්මා නපුරිච්චි මුරිච්චි වගේ රයිට් ඕකේ අවුල නැන්නේ අම්මා ෂේප් 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 ඔය ඇතරම මේ පසුකාලීනව ගොඩාක් අපේ ආටිස්ලා ඕක මේ මේකේ අර පේටන්ට් එක තියෙන අපිට ඒක අපි ඊට පස්සේ අපි නිෂ්පාදනය කළා ගොඩාක් අපි ඔය මහත ආටිස්ලා වෙනුවෙන් රයිට් එහෙනම් පළවෙනි මට්ටේ අපි අවසන් කරනවා අපි බලමු ලකුණු සංඛ්‍යාව මේ තමයි ඩිෂුම් ඩිෂුම් සානේ මෙන්න අපි අරගෙන ආවා ලකුණු සංඛ්‍යාව ලකුණු ලබා ගැනීමේ පිළිවෙල අනුව ධම්මිකගේ කණ්ඩායම ලබාගෙන තිබෙනවා පළවන වටේ ලකුණු 9ක් ඒ වගේම කසුන්ගේ කණ්ඩායම ලබාගෙන තිබෙනවා පළවන වටේ ලකුණු 9ක් පළවන වටේ කණ්ඩායම් දෙකම ලකුණු සංඛ්‍යාව සමානයි අපි ලස්සන ගීතයක් ගායනා කරලා ලස්සන නර්තනයකින් ඒ සතුට සමරනවා රයිට් එන්න ඉස්සරහට රයිට් සතුට මියුසික් වතුර නාලා වතුර නාලා මෙත කොණ්ඩේ කඩලා දින වටේ අතට මල්ලි හිරුණු ජීවිතේ ඇඳලා රන් කොතලේ උඹ උකුලේ තියාලා මගේ සුරංගනි කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා වතුර නාලා මෙත කොණ්ඩේ කඩලා දින වටේ අතට මල්ලි හිරුණු ජීවිතේ ඇඳලා රන් කොතලේ උඹ උකුලේ තියාලා සුරංගනි කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා Oh
වතුර නාලා වතුර නාලා පිට කොණ්ඩේ කඩලා ඉන වටේ තදට මල් විහිරුණු චීත් ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනි කොහෙද යන් හිතම සලාලා වතුර නාලා වතුර නාලා පිට කොණ්ඩේ කඩලා ඉන වටේ තදට මල් විහිරුණු චීත් ඇඳලා රන් කොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනි කොහෙද යන් හිතම සලාලා වතුර නාලා රයිට් එවනම් අපි ආරම්භ කරනවා මේ තමයි දෙවන වටය තරගයට බැලුම් කුපුරවන්න සූදානම් වෙන්නේ කණ්ඩායම් දෙකම අපි හැමදාමත් කියනවා වගේ මේක තමයි මේ තරගයේ තියෙන තීරණාත්මක තරඟ වටය මොකද තරඟ වටයේ ජයග්‍රහණයේ පමණක් නෙවෙයි මුළු තරගයේම සමස්ත ජයග්‍රහණයේ තීරණය වෙන්නේ කුපුරවන බැලුම් සංඛ්‍යාව මත ඒ නිසා නංගිලා දෙන්න පුළුවන් තරම් මැෂින් වලට අමුද්‍රව්‍ය සපයන්න මැෂින් දෙක ක්‍රියාත්මක වෙනවා මැෂින් එක රත් දානකොට පරිස්සමට අත අහු වෙන්න පුළුවන් ඒ නිසා සේෆ්ටි ෆස්ට් ඒ පිළිබඳව මූලික අවබෝධය තියාගෙන නංගිලා දෙන්න වැඩ කටයුතු කරගෙන යන්න මල්ලා දෙන්නට වැඩේ කරගෙන යනකොට හන්දිපත් වේදනාව දනි සමාරුව වගේ එනවා නම් කියන්න නංගි අනේ නංගි මට අමාරුයි දැන් ඔය ඇවිල්ලා කුපුරවන්න මං කියන්නම් බැලුම් මේ වගේ සාකච්ඡා මාර්ගයෙන් මේ විනාඩි දෙකේ කාල සීමාව තුළත වැඩේ කරගෙන යන්න පුළුවන් පැහැදිලිද තරගයට බැලුම් කුපුරවන්න සූදානම් කණ්ඩායම් දෙකම පැහැදිලිද හරිද රයිට් 3 2 පටන් ගන්න රයිට් නියමයි අම්මා හුරුතල ඉබේ ඉඳ ගන්න එකපාර ඉඳ ගන්න නංගිලගේ අත බලාගෙන කතා කරගන්න කතා කරගන්න මෙන්න අයියේ බැලුම් මම තියනවා බැලුම් ඔයා වාඩි වෙන්න එහෙම කතා කරගන්න ඔන්න තිබ්බා දැන් වාඩි වෙන්න ඒ වගේ කතා කරගන්න යන්න නියමයි කමෝන් කමෝන් මරු කස මරු කමෝන් බැලුම තියන්න බැලුම තියන්න ඔයාලා ලොකුවට පුම්බලා තියන්නේ තමන්ගේ පස්චාත් ප්‍රදේශයට අතින් පුපුර ගන්න එපා රයිට් නියමයි සමහර බැලුම් කුස් බැලුම් කියලා පෙන්නුම් කරනවා නියමයි කමෝන් කමෝන් හිමාසි කමෝන් නියමයි පළපුරුදු බැලුම් පුපුරවන්නියක්සේ තමන්ගේ බැලුම් ටික තමන්ගේ සාමාජිකයාගේ පස්චාත් ප්‍රදේශයේ පැත්තෙන් තියනවා පුපුරෝගෙන 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 යනා කර ධම්මික විසිකේ බලාගෙන රයිට් කමෝන් කාල සීමාව විනාඩි 2යි කාලය සීක්‍රෙන් ගෙවිගෙන යනවා අරින්න එපා කමෝන් කමෝන් නියමයි 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 රුපියල් කෝටි 3ක් වටිනා බෙන්ස් මෝටර රථය ලැබෙන්නේ ආර්ථිකයට තීරණය කරන්නේ අවතීර්ණ වූ ආකාරය පෙන්වන කලා නමුත් තරංගයේ මැද භාගයේ කරගෙන යනකොට යන්ත්‍ර දෙකේ ක්‍රියාකාරීත්වය එහෙමම තිබුණත් අමුද්‍රව්‍ය සපයන්නන්ගේ යම්කිසි ගැටලුකාරී තත්වයන් මත උනා එහාට මෙහාට දුවගෙන ගිහිල්ලා කෑකෝ ගැසමින් ඒ ආකාරණා කටයුතු සිදු වුණා කෙසේ නමුත් බලමු අපි සමස්ත තරංගයේ ජයග්‍රහණය සහ තරංග වටේ ජයග්‍රහණය කොහොමද තීරණය වෙලා තිබෙන්නේ මේ තමයි ඩිෂුම් ඩිෂුම් දෙවනවට අවසානයේ ලකුණු සංඛ්‍යාව අපි රැගෙන ආවා ඒ අනුව ලකුණු ලබා ගැනීම අතිශය පැහැදිලි අද නයිජීරියාව නියෝජනය කරමින් ගෞරවනීය විනිශ්චයමන් ලක් අපි සමග සම්බන්ධ වුණා අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා අරින් නේදන ඔය රවුල් දේවා වගේ නේද thank you very much right එහෙමනම් අපි බලමු ලකුණු සංඛ්‍යාව කසුන්ගේ කණ්ඩායම පළවන වටේ ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 57යි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 66යි ඒ වගේම ධම්මිකගේ කණ්ඩායම පළවන වටේ ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 53යි ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 62යි
ලකුණු හතරක පොඩි එහා මෙහා වීමක් වෙලා තිනවා මැෂින් එක හොඳයි අමුද්‍රව්‍ය තමයි වෙලාවට ආවේ නැත්තේ ඒ නිසා තමයි ගැටලුව මතුනේ නැත්තම් හොඳ මැෂින් වැඩ මේ රයිට් එවනම් අපි ලස්සන ගීතයක් අපි අහමු අපේ ධම්මික සූදානමකින් ඉන්න ලස්සන ගීතයක් ගායනා කරන්න සසු සමාජික සමාජිකාවන් ලස්සන නර්තනයක් ඉදිරිපත් කරනවා මියුසික් රයිට් එවනම් අපි ආරම්භ කරමු අවසාන වටේ මේ තමයි ලිප් ගෙස් ඒකට ඒ වෙන අවසාන වටේ ප්‍රථම අවස්ථාව පැහැදිලි දාලා තියෙන කොල්ලා කෑ ගහනවා ගණන් ගන්න එපා රයිට් කසූර් රයිට් එහෙම නැහැ මොන්නේ කරගෙන කියා මල්ලි අපි ප්‍රෝග්‍රෑම් එක රයිට් ඕ හරිය දාග දාග හරිය අරේ රයිට් ලෑස්ටි අර අයියද කියන්නේ මම කියන්නේ නංගිනේ මම කියන්නේ රයිට් අයියද කියන්නේ අයිය අයිය බල බල ඉන්න ගියොත් අවුල වියවුලක් වෙනවා බල බල ඉන්න බල බල ඉන්න ගියොත් අවුල වියවුලක් වෙනවා මල පැනලා මල පැනලා මල පැනලා බල බල ඉඳලා බල බල ඉන්න ගියොත් අවුල වියවුලක් වෙනවා මල පැනලා හිටියොත් අහු වෙනවා අහු වෙනවා කාටද කාටද අහු වෙනවා බල බල බලනවා බල 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 හිටියොත් නෑ නෑ බල බල ඉන්න ගියොත් අවුල වියවුලක් වෙනවා බල බල ඉන්න ගියොත් බල බල ඉන්න ගියොත් අවුල වියවුලක් වෙනවා අහු වෙනවා අහුල වෙනවා ඔක ඇහි අවුල අවුල නංගි අවුල පෙන්නන්න අවුල 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 බල බල ඉන්න ගියොත් අවුල අවුල වියවුලක් අවුල වෙනවා අවුල කොණ්ඩේ වියවුල් වැඩි වෙනවා බල බල ඉන්න ගියොත් අවුල වියවුලක් වෙනවා අවුල බල බල ඉන්න ගියොත් බල බල ඉන්න ගියොත් අවුල 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 වියවුලක් වෙනවා අවුල වියවුලක් වෙනවා වියවුලක් වෙනවා එල්ලා කොල්ලේ එලගිරි රයිට් මෙන් අවසාන වටේ මේ ළඟ අවස්ථාව හිමාෂි රයිට් යකඩ ඉන්න අරගෙන වරෙල්ලා මේකිට මී මැස් මොරේ යකඩ ඉන්න අම්මා හරි යකඩ ඉන්න අරගෙන වරෙල්ලා මේකිට මී මැස් මොරේ යකඩ ඉන්න අරගෙන වරෙල්ලා අරගෙන හිමීට කියන්නකෝ හිමීට කියන්නකෝ හිමීට අරගෙන යකඩ ඉන්න අරගෙන අරගෙන වරෙල්ලා වනනවා යකඩ ඉන්න අරගෙන යකෝ යකඩ ඉන්න කරන්න පුළුවන් ද යකෝ අරගෙන එවන සැන්ඩෝ කෙනෙක් වෙනවනේ යකඩ ඉන්න අරගෙන වරෙල්ලා මේකිට වරෙල්ලා මෙහෙට වරෙල්ලා මෙහෙට යකඩ ඉන්න අරගෙන වරෙල්ලා මේකිට ඔය ඇහෙනවද මෙත් යකඩ ඉන්න අරගෙන මෙහෙට වරෙල්ලා යකඩ ඉන්න අරගෙන මෙහෙට නෑනේ යකඩ ඉන්න අරගෙන වරෙල්ලා මේකිට මීමැස් මොරේ මේකිට මීමැස් මොරේ මොරේ යකඩ ඉන්න අරගෙන වරෙල්ලා යකඩ ඉන්න අරගෙන වරෙල්ලා මේකිට මීමැස් මොරේ අයිය කියලා දෙන්න හොදේ හරි සිවිලිම කඩාගෙන වැටුනේ කලවැද්ද කලබල වුණ නිසා සිවිලිම කඩාගෙන වැටුනේ කලවැද්ද කලබල වුණ නිසා ඉන්න පොඩි නාන දීපා සිවිලිම කඩාගෙන වැටුනේ ස්ලැබ් එක කඩාගෙන වැටෙන තරගේ කලවැද්ද මොන වගේ කලවැද්දෙක් වෙනවද කියලා ස්ලැබ් එක කඩාගෙන වැටෙන අල්ලේ අය කොටුවක් කොටුව යයි තව ටිකකින් සිවිලිම ඔක්කොම කිව්වනේ සිවිලිම කඩාගෙන වැටුනේ කඩාගෙන ඔලුව උඩට වැටුනා වැටුනේ විශේෂණක් දාලා රයිට් සිවිලිම කඩාගෙන වැටුනේ කලවැත්ත කලබල වුණ නිසා පෙන්න කකුලේ කොහෙද සිවිලි වෙන්නේ ගංගමලවිලද කලවැද්ද හරි දැන් මොකක්ද හරි සිවිලිම කඩාගෙන වැටුණා කලවැද්දාගේ
ඕ කලගත්තක මොකක්ද සිවිලිම කඩාගෙන වැටුනේ කලවැද්දා කලබල වුණ නිසා කලබල වුණ නිසා නැටුව නිසා වෙන චූන්නයක් කියලා සිවිලිමේ සිවිලිම කඩාගෙන වැටුනේ කලවැද්දා කලබල වුණ නිසා පෙන්නපංගෝ කලබල කලබල වෙන දැඟලුව දැන් කලබල කලබල උඩ පැන පැන කලබල 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 මල්ලිට වෙන ඉඩක් ඇද කලබල 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 කලවැද්දා කලබල උන නිසා කලබල 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 කලවැද දඟලුවා දඟලුවා දඟලුවේ කලබල කලබල තමයි දඟලුවේ ඒක තමයි සිවිලිම කඩාගෙන වැටුනේ සිවිලිම කඩාගෙන වැටුනේ කලවැද්දා කලබල උන නිසා කලබල කලබල උන කලබල 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 අයියෝ ඇහෙන්නේ නෑ නෑ ඇහෙන්නේ නෑ ඕ මොන කර්ණ තේක තමයි අනිත් එක පොඩ්ඩක් හිමිට කියන්න කියන්න හිමිට කියන්න මොකද යකෝ අනේ අයියේ හිනාවෙන්නේ කො හිනාවෙන්නේ බයි කිව්වද නෑ බයි අර මේ දඟලන එක මට තේරෙන්නේ තේරෙන්නේ කවුද කොහෙ හෙඩ්සෙට් එක ගලන්නේ මේ කෙල්ලට කලබල 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 ගල් පිළිමයක් කියලා අනේ අයියෝ කලබල කලබල කවුරුත් මූත් කියන්නේ රයිට් ඕකේ රයිට් සිවිලිම ඔව් කඩාගෙන වැටුනේ කලවැද්දා කලබල වුණ නිසා කලබල ගල්බි මොකද බං ගල්බි කලබල 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 මොකද්ද හරෝ පෙන්නන්න පෙන්න බංගෝ මොනවද මෙහෙම කියන්නේ මේ මෙහෙම මෙහෙම කියන්නේ කලබල 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 ඔයාටත් මං ඕකම කරන්නම්කෝ අං කරන්න දැන් පවුල් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බෑ අන්තිම ටිකනේ බෑ කියන්න අන්තිම ටික උදව් කරන්න අන්තිමේ ටික තමයි අඬබෙර කලවැද්ද අඬබෙර ගහපු නිසා ඕකේ අයියෝ කලබල 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 ගල්බෙර 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 කවුද නාවන ගියද දැන් කල 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 බල කල බල බල කල බින්න නිසා මේ කලේ කලේ ඕ බල බල කලේ බලනවා කලේ බල යකෝ කලබල කියන්නේ අපේ ඔළුව කන්න නැතුව අයියෝ අයියේ කලබල මට අමාරු කරේ අමාරුනේ කවුද අපේ වෙලාවට අමාරු කරේ ධම්මික අනේ මට කියන්න ඕනේ එක කල බල බල දැන් මේ වචනේ කලබල දැන් කලබල කල්බීරි 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 කල බල කල බල කල බල ආ සිවිලිම කඩාගෙන වැටුනේ කලවැද්ද කලබල කරපු කලබල එලගිරි right මේරියන්ස් ජෝන්ස්ටත් ඔලිම්පික් කරන් ඔච්චර සතුටක් නැද්ද ඇති මුතුමා කාර් සතුටක් ඒකම තියෙනවා වගේ නෑ 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 කෑ ගැහුවේ නෑ චුට්ටක්වත් ස්වීට් වොයිස් එකේ කිසි අවුලක් නෑ right අයරණි මෙන්න අවසාන වටේ අවසාන අවස්ථාව ධම්මික right රේන් කෝට් එක දාගෙන ආවනම් මඩ විසික්වෙන්නේ නෑ රේන් කෝට් එක දාගෙන ආවනම් ලේකෝප වෙනවා තමයි දැන් ලේකෝප වෙලා තියෙන්නේ රේන් කෝට් එක දාගෙන ආවනම් මඩ විසික්වෙන්නේ නැහැ නෑ කියලා නේද ඔව් නෑ රේන් කෝට් එක රේන් කෝට් එක රේන් කෝට් එක රේන් කෝට් රේන් කෝට් රේන් කෝට් රේන් කෝට් එක දාගෙන ආවනම් මඩ විසික්වෙන්නේ නැහැ රේන් කෝට් එක දාගෙන ආව ගමන් ආව නම් දාගෙන ආව නම් රේන් කෝට් එක දාගෙන ආව නම් මඩ විසික්වෙන්නේ නැහැ රේන් කෝට් එක දාගෙන ආව නම් මඩ විසි වෙන්නේ නැහැ නෑ ලොකෝලේ
right එහෙනම් නම් අපි වට තුනම අවසන් කරනවා අපි බලමු ලකුණු සංඛ්‍යාව මේ තමයි ඩිෂුම් ඩිෂුම් එහෙනම් අද දවසේ වට තුනම අපි අවසන් කළා ලකුණු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරන්න සූදානම් හිතවුතුනේ ඊට කලින් අපි අසා විමසා දැනගනිමු අද වැඩසටහන පිළිබඳව තත්ත්වය කස මොකද අවුල නැහැ නේ நட்டன் காவடி பைலா சுதீர்